එක්ව නංවන රටක් සතුටු පිරුණු දෙයක්. තේමාවෙන් සර්වජන බලය දේශපාලන එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික මහත් සමුළුව අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. සැමදා සමහන් සැමදා සුවෙන්. සමුළුව ආරම්භ කරමින් සර්වජන බලයේ විධායක කමිටුව නියෝජනය කරන පක්ෂ නායකින් ඇතුළු නියෝජිතයින් උත්සව සභාවට සම්ප්‍රාප්ත වුණා. රටකට වෙන්න පුළුවන් උපරිම අවමානය වෙච්ච රටක්. ඒ අවාසනාවෙන් ගොඩ එන්න එක එක අය එක එක මාවත් කියලා පෙන්වමින් එකම මාවතේ මේ රට යලි යලිත් ඇදගෙන යන්න වෙරවැයම් දරන වෙලාවක්. මෙහෙම රටකට දෑහිතකාමීව එකතු වෙච්ච බලවේගයක් ඕනේ නැද්ද? මෙහෙම රටකට රටදැය සමය ගොඩනගන ජාතික බලවේගයක් ඕනේ නැද්ද? මෙහෙම රටකට කසාවතට පණදෙන මේ රටේ සියලු අන්‍යාගම්වල පණදෙන සමගියට පණදෙන ජාතිකත්ව එකමුතුවට පණදෙන දේශපාලන බලවේගයක් ඕනේ නැද්ද? ඕනද නැද්ද? ඕන 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 හන්ද තමයි අපේ සර්වජන බලය විධායක සභාව ඒකමතිකව තීරණය කළේ. ඉදිරි ජනාධිපතිවරණේ අපේ අපේක්ෂකයා සජ්ජනයින්ගේ අපේක්ෂකයා සර්වජන බලයේ අපේක්ෂකයා ජාතියේ අපේක්ෂකයා මේ රට ගොඩනගන්න ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනින් කවුරුවත් නෙවෙයි. දිලිත් ජයවීර, නීතිජ්ජ දිලිත් ජයවීර, ව්‍යවසායක දිලිත් ජයවීර, තමන්ගේම වෙච්ච සන්නාමයන් ගොඩනගලා වැඩ කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නපු දිලිත් ජයවීර තමයි සර්වජන බලයේ අපේ ජනාධිපති අපේක්ෂකයා. මේ රට බේරගන්න හැම වෙලාවෙම මේ රටේ පැත්තේ හිටගත්තා. අපි ගෝඩාභය රාජපක්ෂ මහත්තයාගේ එන්නත් මහන්සි වුණා. අපි හිතුවේ නෑ එතුමාගේ සහෝදරයා එතුමාගේ බෑනා එතුමා එළවයි කියලා. එතුමාට විරුද්ධව කුමන්ත්‍රණ කාර්යෝ එතුමාගේ කාර්යාලය අස්සන දායි කියලා. මේ රට විශිෂ්ට දේශයක් කරගැනීමට අපිට තිබුණු සිහිනය ඕ පාවා දීලා තියෙනවා. ඒ නිසා අපිට අද සිද්ධ වෙලා තියෙනවා මේ රටේ වැඩසක් කරන්න ඍජුව වැඩ කරන්න. දේශපාලන හා දේශපාලන නොවන නිලධාරී තන්ත්‍රයත් ඇතුළුව සමහර විට ව්‍යාපාරික ප්‍රජාවේ කොටසකුත් ඇතුළුව අතිශය දූෂිත සමාජයක් බිහි වී තිබෙනවා. මේක නවත්තන්නට ඕන. යෝජනා කර අපේ උපාය මාර්ගික වැඩපිළිවෙල තුල අපි දාමු අනන්‍ය හැඳුනුම් අංකයේ උපදේදිම අපිට මේ අනන්‍ය අංකය දාන්න යන්නේ මාස 6යි. තවත් මාස 6ක් ඇතුළත මේ ලංකාවේ දූෂණය ඉතාම අඩු මට්ටමකට ගේන්නට පුළුවන්. සියලුම දේශපාලන පක්ෂ කතා කළ යුතු එක මාතෘකාවක් තියෙනවා නම් කතා කරන්න ඕන දේ තමයි යුනික් ID, එහෙම නැත්නම් අනන්‍ය හැඳුනු මංකය දානවද, දාන්නේ කවද්ද, කවද්ද මේක ඉම්ප්ලිමන්ට් කරන්නේ, කවද්ද මේකට මිනිසුන්ට දෙන්නේ කියලා කියන්නට ඕන. එහෙම නැත්නම් ඔක්කොම හොරු. මේ රටේ තාරුණ්‍ය කවදාක්වත් මේ රට ඇරලා යන්න ඕනේ නැහැ. මේ ඩිජිටල් අංකය දැම්මට පස්සේ තාරුණ්‍යට කවදාක්වත් වෙන රටකට යන්න ඕනේ නැහැ. අපි සර්වජන බලයේ එකමුතුව ලෙස මේ රටේ සියලුම රාජ්‍ය සේවකයින්ට කියන්නට ඕන අපි ඔබට ගෞරවය ගෙනෙනවා. මේ රට ගොඩගන්නා ඒ රාජ්‍ය සේවකයා ලෙස ඔබගේ හිස මත ඔටුනු පළඳින දිනේ අපි වහවහා ගැනීමට කටයුතු කරනවා. දැනට සේවයේ නියුතු සියලු රණවිරුවන්ට දියුණු ආරක්ෂිත පද්ධතියක් තුල, ආරක්ෂිත උපාය මාර්ගික වැඩපිළිවෙලක් තුල ඔබට විශාල ගෞරවයක් ලැබෙන තත්වයක් නිර්මාණය කර ගැනීමටත්, වඩා සුරක්ෂිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමටත් ඔබ හා එක්ව කටයුතු කරන බව. ඔබට කවදාකවත් කනස්සල්ලට පත් වෙන දේශපාලනයක් අපි කරන්නේ නැහැ. ඔබ වෙනුවෙන් හැමදාම ආදරයෙන් සෙනෙහසෙන්
අපි කටයුතු කරනවා. ඒක මම ප්‍රතිඥා දෙනවා. මේ වගේ එකතු වෙන්නේ නිකන් දෙවනි බලවේගය, තුන්වෙනි බලවේගය, හතරවෙනි බලවේගය කියලා පරිශන කරන්න නෙමෙයි, ජයග්‍රහණය කරා ගමනක් යන්නට අපි දන්නවා. මේ රට ජයග්‍රහණය කරා ගෙනියන්නට ඒ ගමන සඳහා සුවහසක් මේ රටට ආදරය කරන ශ්‍රීලුම ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටිනවා මේ ඓතිහාසික ජයග්‍රහණ ගමනේ කොටස් කරු කරන්නට කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.